සරල උදාහරණයක් ගන්න දැන් Facebook wall එකේ උඩ පහළ ගියොත් එහෙම ජනාධිපතිවරණයට පෙර ආතුව බැලුවොත් නැත්තම් NPP පක්ෂපාත මතනේ අපිට හම්බුනේ NPP විවේචනයක් හොයාගන්න ලැබුණා නම් ඒ ඉතාම කලාතුරකින් හැබැයි දැන් ජනාධිපතිවරයා පත් වෙලා ජනාධිපතිවරයා දියුරුම් දීලා යම් දින ගණනක් ගත වෙනකොට ඔන්න එකපාරටම pop up වෙනවා උඩට එනවා NPP විරෝධී මත. දැන් බිත්තරේ ගණන් අඩු වුණත් වැරදි, බිත්තරේ ගණන් වැඩි වුණත් වැරදි. තෙල් මිල අඩු කළත් වැරදි, තෙල් මිල අඩු නොකළත් වැරදි. එහෙම අලුත් සංවාදයක් මතුවෙමින් තියෙනවා. මේකත් ඔය ලියවෙන අලුත් කතාවේ කැලලද්ද? ඉලෙක්ෂන් කියන්නේ ඉමෝෂනල් දෙයක්. ඉමෝෂනල් ඉවෙන්ට් එකක්. රයිට්? මිනිස්සු අපි අර කිව්වා වගේ ඔය දැන් ඔය ඔතනත් එන්නේ ඉමෝෂන්ස් ඇතුලේ. හරිද? ඔය මිනිස්සු ප්ලේ කරන්නේ. දැන් ඔය ඉමෝෂන්ස් කියන්නේ හැඟීම් බර හැඟීම් එක්ක හැම වෙලේම මේ මේ ඡන්දයක් කියන එක මහමැතිවරණයක් කියන එක විශේෂයෙන්ම දකුණු ආසියා ඇති රටවල වල සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔතෙන්දී පක්ෂව ඡන්දෙ දීපුවා ඉන්නවනේ. NPP එකට පක්ෂව ඡන්දෙ දීපුවා ඉන්නවා. ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව. මේගොල්ලෝ මේ ගමන වෙනස් කරයි. දිශානතිය වෙනස් කරයි කියලා. රයිට්? දැන් ඔන්න ඒගොල්ලන්ට ඒ කාර්ය භාරය ඒක බාර දීලා තිනවනේ. රයිට්? දැන් ජනාධිපති කෙනෙක් ඉන්නවා. දැන් බලනවා මේගොල්ලෝ කැබිනට් එකකුත් ඉන්නවා. තුන් දිනෙකින් හරි සමන්විත කැබිනට් එකක් ඉන්නවා. දැන් බලයකුත් තියෙනවා. විධායක බලයක් තියෙනවනේ. එතකොට මේ බලයත් යූස් කරගෙන මේගොල්ලෝ මේ දීපු පොරොන්දු අපි කව දූෂණ වංචා ඒ දේවල් ඊට පස්සේ රටක අපි කියන්නේ නීති ආධිපත්‍ය රජ කරන රටක් හරිද? එතකොට ඒ වගේ දේවල් මං හිතන්නේ ඒ නයිසර්ගික ඒ දේවල් මං හිතන්නේ ගොඩක් වෙලාවට කතා කරයි මේ මේ අපේ මේ මේ නාමිනි. එතකොට ඒ වගේ අර විනිවිද භාවයක් තියෙන රටක් නිර්මාණය කරන්නනේ NPP එක බලයට ආවේ. දැන් එතකොට NPP එකට පක්ෂව ඡන්දි දීපු අය හරි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා, බලාපොරොත්තු සහගතව නිශ්ශබ්දව. රයිට්? මේගොල්ලෝ දැන් මේක කරගෙන යන්නේ කොහොමද කියන එක. විපක්ෂව ඡන්දි දීපු අය, විපක්ෂව කියන්නේ විරුද්ධ හෝ ඡන්දය භාවිතා නොකරපු අය, ගොඩක් වෙලාවට ඔන්න පොඩි පොඩි ශබ්ද එනවා. අර ඔයා කිව්වා බිත්තර මිල වැඩි වුණා, ඊට පස්සේ වැඩි වුණත් වැරදි, අඩු වුණත් වැරදි. කියන්නේ මොන දේ කරත් විවේචනය කරනවා. ඒ වගේ නෙමෙයි. ඕක අද ඊයේ නෙමෙයි. ඔයා දැක්කොතින් දිශාන් දැන් 2019 අපි දැක්කා 2019 ගෝඨාභය රාජපක්ෂ මං හිතන්නේ ඔය අන්තිමටම තිබ්බ ජනාධිපති වර්ණයට වඩා ඒ හැම පක්ෂකණු වඩා ඡන්දෙ ගත්තා නේද? හැම අපේක්ෂකුණා 69 ලක්ෂයටත් වැඩි, 70 ලක්ෂයට පොඩ්ඩයි අඩු වුණේ. හරිද? එතකොට ඒ වගේ ප්‍රමාණය 152% ගානක් හරි මට මතකයේ හැටියට ඒ වගේ ප්‍රමාණයක් ඡන්ද ගත්තා. එතකොට 150ට වැඩිපුර 69 ලක්ෂයටත් වැඩිපුර ඡන්ද ගත්තු ඒ පුද්ගලයා ඡන්ද අරගෙන මුල දවස් ටිකේදී අනිවාර්යෙන් අර උපේක්ෂා සහගතව බලාගෙන හිටියා මිනිස්සු කොහොමද මේක වැඩ වෙන්නේ මෙහෙමයි කියලා. ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අවුරුදු දෙකහ මාර්කෙන් පක්ෂව ඡන්දි දීපු මිනිස්සු, විපක්ෂව ඡන්දි දීපු මිනිස්සු, ඡන්දය භාවිතා නොකරපු මිනිස්සු මේ හැමෝම එයාට විරුද්ධ වුණා. හරිද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලට එයාට ඇඩ්‍රස් කරගන්න බැරි වුණා, ආමන්ත්‍රණය කරගන්න බැරි වුණා. වැඩවලිනුත් එහෙමයි, වචනේනුත් එහෙමයි, ඒ වගේ තීන්දුව తీරන ගැනීමෙදිත් එහෙමයි. ඉතින් ඒ වගේ දේවල් වලදී එතකොට මිනිස්සුන්ගේ අර ඉච්ඡානුබංගත්වයක් අන්න ඒ වගේ දෙයකට මිනිසුන්ට මහජනයට ලක් වෙන්න වුණා. ඒතකොට ඒ වගේ පොඩි කාලයක් ඇතුළත විරුද්ධ වෙන්න වුණා. නමුත් දැන් මම දකින විදිහට NPP එකට පක්ෂව ඡන්දි දීපු මිනිස්සු ඉතාමත් උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා කොහොමද මේගොල්ලෝ මේ ආණ්ඩුව කරගෙන යන්නේ. හරිද? හොඳක් වුණත් මේ රටට, නරකක් වුණත් මේ රටට, මහජනතාවට. හරිද? විරුද්ධව ඡන්දි දීපු අය තමයි පොඩ්ඩක් අර ඒගොල්ලන්ට අර නිශ්ශබ්දව ඉන්න බෑනේ. මම මේ කියන්නේ කිසිම පක්ෂයකට පුද්ගලයට පක්ෂපාතීව නෙවෙයි, මුලින්ම කියලා ඉන්නවනේ. ඒතර ඒගොල්ලෝ 2019 දිත් ඔය විදිහටම හැසිරුණා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඡන්දි දීපු මිනිස්සු පොඩි දෙයක් මේව කරත් ඒකට එක්කක් ලොකුවට ඔලුප්පලා මේව කරා. ඊට කලින් ආණ්ඩුවලත් එහෙමයි. යහපාලනේ ඊට පස්සේ ඒ වගේ දේවල් වලදීත් ඔය විදිහටම හැසිරුණා. අර දින 100 ඇතුළත මතකද? මේ මහමැතිවරණ කියන්නේ ජනාධිපතිවරණ මතයි පසිරිසෙන මතම ජනාධිපතිවල ඊට පස්සේ දින 100 වැඩපිළිවෙලක් ගත්තානේ. ඒ වැඩපිළිවෙල ඇතුළත යහපත් දේවල් සාමාන්‍ය ලංකාවට ගෙනාවා කරා. ඒ යහපත් දේවල් වලටත් කෑ ගහන අනිත් පැත්තෙන් කෑ ගහන හිටිය විපක්ෂයේ ඡන්දි දීපු අය. හරි? විපක්ෂයේ ඡන්දි දීපු අය ඒ වෙලාවේ විරුද්ධ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අර කිව්වා වගේ මේ කතාව මේ විදිහටම ලියවිගෙන